සුබ දවසක් කාලා හැමෝටම ආදත් cooking with chef shani මගේ youtube channel එකට ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ අපේ ලංකාවේ අපි පොල් කිරි දාලා සම්ප්‍රදායික විදියට හදන කහබතක් rice cooker එකේ ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් කහබත් ඉතින් කහ ටිකක් දැම්මහම බත් එක කොහොමත් කහ වෙනවනේ. ඉතින් ඒකට තුන පහ දාලා එක එක විදියට හදන්න පුළුවන්. නමුත් පොල් කිරි දාලා හැදුවහම ඒක හරිම කිරි රස වගේම අර අපි දාන කුළු බඩුත් එක්ක හොඳ සුවඳක් රසක් තියෙන බත් එකක් ඕගලන්ට හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ බත් එක අපිට ලිපේ හදනවා නම් මුලින්ම වතුරෙන් තම්බලව හාල් ටික ඊට පස්සේ අපි පොල් කිරි එකතු කරන විදිය තමයි හුඟක් දෙනෙක් කරන්නේ. ඉතින් ඔය කරදර මුකුත් නැහැ. එහෙම වුණාම සමහරලාට වතුර ප්‍රමාණය කිරි ප්‍රමාණය වැඩි වුණොත් බත් එක කිරි බතක් වගේ බෙරි වෙන අවස්ථාවලුත් තියෙනවා. මේ ගැටලු ඔක්කොම නැතුව අපිට රයිස් කුකර් එකේ මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මොකද ඕන බතකට ඒ අවශ්‍ය හාල් එකේ හැටියට හාලේ හැටියට අවශ්‍ය වතුර ප්‍රමාණය දාපුවම රයිස් කුකර් එකේ ඒක හොඳට ඉදෙනවනේ. ඉතින් ඒ විදිහට අපි ලේසියෙන්ම අද මේ බත් එක හදමු. ඉතින් බලමු එහෙනම් කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන වෙන්නේ කියලා. දැන් මම මෙතන සාමාන්‍ය රයිස් කුකර් එකට හම්බෙන අර ප්ලාස්ටික් කප් එකෙන් කෝප්ප 3ක් හාල් අරගෙන හෝදලා මේ විදිහට වතුර බේරෙන්න තියලා තියෙනවා. ඊළඟට ලොකු ලුණු ගෙඩියකින් භාගයක් විතර පොඩිවට කපලා රම්පේ කෑලි දෙක තුනක් මේ වගේ පොඩිවට කපලා අරන් තියෙනවා. සුදු ලුණු බීක් 4-5 තලාගෙන අරන් තියෙනවා. ඕනම් පොඩිවට හීනියට කපලා ගන්න. කරපිංචා ඉත්තක විතර කොළ ටික මේ විදිහට අරගෙන තියෙනවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා පොඩි කුරුඳු කෑලි දෙක තුනක්. සේර එහෙම නැත්නම් අපි කියනවා ලෙමන් ග්‍රාස්. ඉතින් සේර අඟල් එක හමාරක විතර කෑල්ලක් පොඩිවට අරන් තියෙනවා කපලා. කරඹු නැටි 4-5ක් ඒ වගේම එනසාල් ඇට 3ක් මම මෙතන අරගෙන තිනා. ඉතින් බත් එක රස කරගන්න කියලා මේ දේවල් වැඩි කරන්න එපා. මේ ප්‍රමාණයට මේ හොඳටම ඇති. තව මම ගම්බිරිස් ඇට පිටින් තේ හැඳි භාගයක් විතර අරන් තියෙනවා. කහ අපිට හොඳ පාටක් එන්න හොඳ කහ කුඩු ටිකක් මේ විදිහට තේ හැඳි භාගයක් විතර ඕන වෙනවා. වියලි මෙදි ටිකක් මම අරගෙන තිනා. ඔයගොල්ලෝ කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මෙතන පොල් කිරි මම මෙතන උකුත් නැති දියත් නැති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් කිරි. ඔයගොල්ලෝ ගන්න හාල් එකට අපි සාමාන්‍යයෙන් දාන වතුර ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ප්‍රමාණයට අවශ්‍ය තරමට ගන්න. ඉතින් එක එක හාලට වෙනස් වෙන නිසා මට හරියටම කියන්න බෑ. සාමාන්‍යයෙන් වෙනදා ඒ හාලට වතුර දාන ප්‍රමාණයටම පොල් කිරි ලෑස්ති කරලා ගන්න. එතකොට හරි. දැන් මම භාජනයකට තෙල් ටිකක් මේ විදිහට එකතු කරගෙන මේක රත් වෙගෙන එද්දී අපේ ගත්ත අමුද්‍රව්‍ය ටික එකතු කරනවා. ඉතින් ඔයගොල්ලෝ හිතයි දැන් රයිස් කුකර් එකේ නම් ඇයි මේ තාච්චියක් ලිපේ තියලා ඒකේ තෙම්පරාදු කරගන්නේ කියලා. දැන් රයිස් කුකර් එකේ උප්පි දන්නවා ඕන කෑමක් හදන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් ලිපේ හදනට වැඩිය වෙලා යනවා. ඉතින් මම මේ තෙම්පරාදුව මේ වැඩේ ඉක්මනට කරගන්න ඕන හින්දා මේ විදිහට ලිපේ තාච්චි එක කරගෙන ඒක අපේ බත් එකත් එක්ක මිශ්‍ර කරලා රයිස් කුකර් එකට එකතු කරගන්න එක තමයි කරන්නේ. ඒක ඇත්තටම මම කරපු එකම හේතුව මගේ වෙලාව ඉතුරු කරගන්න විතරයි. නැත්තම් ඕගලන්ට මේ මුළු ප්‍රොසෙස් එකම රයිස් කුකර් එකේම කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ලුණු ටික පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ ඔයගොල්ලෝ දකින්න ඇති මම මේකට අපි ගත්ත රම්පෙ ටික සුදු ලුණු ටික ඒ වගේම ඉතුරු අනිත් කුළු බඩු ටික මේ විදිහට එකතු කරලා හොඳට තෙම්පරාදුව හදා ගන්නවා. ඉතින් මේක තෙල් වලින් වගේම ඔයගලන්ට ගී බටර් ඒ වගේ කරගන්නත් පුළුවන්. මම තෙල් පාවිච්චි කරේ. මේ ටික හොඳට දැන් සුවඳ එන්න මේ විදිහට තෙම්පරාදු වේගෙන එද්දී මම දැන් මේකට අපි අරගත්ත කරපිංචා ටිකයි වියලි මිදි ටිකයි එකතු කරලා හොඳින් කලවම් කරනවා. ඒ වගේම තමයි රසයේ හැටියට ලුණු ටිකකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. ගොඩාක් නෙමෙයි, මාළු පිණිත් එක්ක මේක කනවා නම් ලුණු වැඩි වෙයි. ඒත් බත් එක දියරහට හිටින් නැති වෙන්න ලුණු ටිකකුත් මතක ඇතුව එකතු කරන්න. ඉතින් සමහර වියලි මිදි උඩින් විතරක් එකතු කරනවා බත් එකේ. ඒ වුණාට මෙහෙම බත් එකත් එක්ක අපි ඒක ඉදෙන්න එහෙම නැත්නම් තැම්මෙන්න දුන්නාම ඒවා හොඳට අර වියලි ගතිය නැති වෙලා හොඳට පිම්බිලා පිපිලා එනවා. ඒකින්ද බත් එක උයද්දිම ඒක එකතු කරන එක හොඳයි. ඉතින් ඒ ටික හොඳට තෙම්පරාදු වේගෙන එද්දී මම දැන් අපි අර හොදලා ගත්ත වතුර බේරෙන්න තිබ්බ හාල් ටිකත් මේකට එකතු කරලා මේ තෙම්පරාදු වේගෙම පොඩ්ඩක් හොඳින්
කලවම් කරනවා. අර රස හොඳට මේ හාල් වලට උරා ගන්න විදිහට විනාඩියක් දෙකක් මද ගින්නේ පොඩ්ඩක් කලවම් කරන්න. ගින්දර වැඩි කරගන්න එපා, නැත්නම් හාල් ටික පොරි වගේ වෙනකම් මද ගින්නේ හොඳින් කලවම් වුණාට පස්සේ දැන් මේ හාල් ටික මම මේ විදිහට රයිස් කුකර් එකට එකතු කරනවා. ඉතින් මේ ටික ලිපේ නොතියා අර මම එකයි කියේ රයිස් කුකර් එකේම ඔයගලන්ට කැමති නම් කරගන්න පුළුවන්. ඉතින් මේ බත් ටික දැන් මේ රයිස් කුකර් එකේ භාජනයට එකතු කරගත්තට පස්සේ දැන් ඔයාලට පුළුවන් වෙනද බත් එකට වතුර තියෙන ප්‍රමාණයටම අපි අර ලෑස්ති කරගත්ත පොල් කිරි ටික මේකට දාලා රයිස් කුකර් එක ඔන් කරන්න. ඉතින් විනාඩි 10ක් විතර ගියාට පස්සේ සාමාන්‍යයෙන් බත් එක පියන ඇරලා පොඩ්ඩක් කලවම් කරන්න. ඒවා හොඳට පොල් කිරිත් එක්ක මිශ්‍ර වෙලා අර අඩිය එතකොට ඇලෙන්නේ නැතුව බත් එක හොඳට උයා ගන්න පුළුවන්. ඒකෙන් හින්දා මතක ඇතුව එලාම් එකක් හරි තියාගෙන විනාඩි 10ක් විතර බත් එක රයිස් කුකර් එකේ තැම්බෙද්දී මෙන්න මේ වගේ පොඩ්ඩක් හැඳකින් කලවම් කරලා නැවතත් පියන වහලා රයිස් කුකර් එක ඕෆ් වෙනකන් ඒක හොඳට ඉදෙන්න දෙන්න. ඉතින් ඒ විදිහට බත් එක සම්පූර්ණයෙන් ඉදුණාට පස්සේ, ඒ කියන්නේ සාමාන්‍ය විදිහට රයිස් කුකර් එක ඕෆ් වුණාට පස්සේ මේ විදිහට බත් එක ඇට හොඳට වෙන් වෙන විදිහට පොඩ්ඩක් කලවම් කරලා පියන ඇරලා තියන්න. පියන වහලා තිබ්බොත් අර හොමාලෙට බත් එක අර පොල් කිරිත් එක්ක ටිකක් තෙත ගතියක් බෙරි ගතියක් එන්න පුළුවන්. එහෙම නැත්තම් පියන ඇරලා තියන්න. එහෙම නැත්තම් උගලන්ට මේ විදිහට එවෙලෙම පිළිගන්වන්න පුළුවන් රස්නෙම්ම කන්න. ඉතින් මේකට උගලන්ට මම මේ පෙන්වන විදිහට බැදගත් ලුණු ටිකක් කජු ටිකක් එකතු කරලා කරපිංචකොළ ටිකක්ත් ඒකම බැදගෙන මේක සරස ගන්න පුළුවන්. ඒ නැත්තත් අපි මේකට දාලා තියෙන දේවල් එක හරිම සුවඳ වගේම රසවත් එකක් බෙරි වෙන්නේ නැතුව කිසි කලබලයක් නැතුව ලේසියෙන්ම හදලා එහෙම නැත්තම් අර මුල් ටික තෙම්පරාදුව දාගන්න ටික හැරුණට පස්සේ වෙනද බත් එක උයනා වගේම ඒක ඉදෙන්න දීලා ඔයගලන්ට වෙන වැඩක් කරගන්න පුළුවන්. සැරෙන් සැරේ අර ලිපේ උයද්දි වගේ වතුර දානවා, ඊට පස්සේ භාගයක් තැම්බුනහම කල්පනාවට ඉඳලා පොල් කිරි දාන්න, එහෙම වද වෙන්න දෙයක් නැහැ. රස එකමයි. ඉතින් ඔන්න එහෙනම් කැමති අය හදලා බලන්න. රෙසිපිස් එක දිගටම රැඳිලා ඉන්න කැමති නම් channel එකත් subscribe කරලා bell button එකත් ඔබලා තියන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඔගලන්ගේ අදහස් කියන්න, like එකක් දාන්න, video එක share කරගන්නත් අමතක කරන්න එපා හැමදාමත් වගේ. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරන් ඔගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.